මානුශාසන. වැඩමවා හිඳන ගෞරවනීය දේශකයණන් වහන්සේ, නිවිතිගල සුනෙත්‍රාදේවී රාජමහා විහාරාධිපති, හෝමාගම සුනිත්‍රාදේවී ධර්මායතනාධීපති, හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සහකාර විදුහල්පති, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත විචිත්‍ර ධර්ම කතික පූජ්‍යපාද කොළඹගේ ආරේ යසස්සී, ස්වාමින්ද්‍රයන් වහන්සේ. සියලූ පින්වතුන් වෙනුවෙන් ගෞරවණය දේශක යණන් වහන්සේට දැහැත් වට්ටි පූජා කොට අරාධනා කරන්නට යෙදුනේ පෙන්වන්ත බියටිස් ඉලේපෙරම මැතිනිය සහ ටූසන් රවීන්ද්‍ර මහතා විසින්. ඒවාගේම මල්වට්ටිය පූජා කරු ලැබුවේ පෙන්වන්ත චමිලා නිරංජලී මැතිනිය විසින්. ධර්මදේශනාවේ දා එකත්වයන් පැපිලියාන සූර්ය මල්මාවත ලීලා ඉන්දුුරුව මැතිණිය දෙවිනුවර කිරලවැල්ල පාර, WGMM සෝමාවතී ගුණරත්න මැතිණය මාතර හිත්තැටිය මැද නිහල්ලා අමරස්සය කර මහතා, කොළඹ නවය දෙමට ගොඩ කමලා ඉන්ද්‍රාණී ඉලෙ පෙරොම් ඇතිනය රද්දඩුගම පහ BීHයL නිවසේ B..2 රවින්ද්‍ර මහතා, බ්ඩාර ගම හොරන පාර, ගුණතලක පවුලේ දූදරු පෙරිස, මාස් පොත හංහමුණුව මංජුලා කරණරත්න මැතිණිය, සෙවනගල උස්පෙම්වැලි ආර ඉන්ද්‍රාණී මනතුංග මැතිනය සමඟ රත්මලාන ශ්‍රී සුමංගලපාර, එස් කරුණාසයන මැතිනිය ප්‍රධාන පෙරිස. සැදහවතුනේ ධර්මශත්‍රවනය සඳහා, තිසාරණ සහිත පංචසීලය සමාදැන්වීමට අපි නමස්කාරේ කියමු අවසරයි ස්වාමිින්ද්‍රයන් වහන්ස. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. Butmbang sare nang gaci kami Budang sarangangga camigamang sareang ga cai daang serangangga cami sanggang sareang ga chaami sanggang sarangangga chai dutiang pi buddang sareang ga chaami Dutiangmpibudang serang ga cami dutiang kami pi daang sareang gacaami Duti ammpidahang sarang gacai dutiangmpi sanggang sareang gacaami Dutiangmpi sanggang sarang gacaipatiang pi buddang sareang gacaamipati ammpi buddang sarang gacai patiang yang pi daang sareang gacaami tapi ammpi daang serenang gacami pati yangmpi sanggang sareang gacaami tapi ammpi sanggang serenang gacami wa tipatawimanika පදන් සමාධයාමි පානාතිපාතා වර්මණේ සික්කා පදන් සමාධයාමි අධින්නාධනාවිරමණී සික පදං සමාධයාමි අදන්න අදාානාවිරමණී සික්කාපදං සමාධයාමි කාමේසු මිච්චාචාරාවිරමනී සික්කාපදං සමාධයාමි කාමේසු මෙච්චාචාරා විර්මණේ සික්කාපදං සමාධයාමි මුසාවාදාවිරමනී සික්කාපදං සමාධයාමි මුසාවාදාවේරමණී සික්කාපදං සමාධයාමි සුරාමීරය මජ්්‍ය පමාදට්ඨානාවිීරමනී සික්කාපදං සමාධයාමි සුරාමීරය මජ්්‍ය පමාදට්ටානා වේරමණි සික්කාපදං සමාධයාමි සාධෝසාධෝසාදුු සමංතාචක්හැවාලේසු අත්‍රා ගච්චංතුදවතා සද්දම්මං මුනිරාජස්ස සුනංතුසක්දමොක්කදං දම්මත් සවනෙ කාලු අයං භදංතා දම්ම සවනේ කාලු අයං භදන්තා දම්ම සවනෙ කාලෝ අයං බදංත නමුතස්සේ බගවෙතු අර කතු සම්මා සංබුද්දස්සේ නමුතස්සේ බගවෙතු අර කතු සම්මා සම්බුදු්දස්සේ නමුතස්සේ භගවෙතු වරහතු සම්මා සංබුදු්දස්සේ චත්තාාරෝමි ්‍යග්ග පජෙදම්මා. පුත්තස්සේ දිට්ටෙ දම්ම හිතායේ සවන්වන්තංහි දිට්ටෙදම්ම සුකායේ කතෙමීචත්තාරු උටන්ටාන සංපෙදා. ආරක්ංක සංපදා කල්ලාන මිටන්තතා සමජීවිකතා වසනාවන්ත සැදහැති කරුණාබර පින්වතුනිි ඔබ පින්වත් සේමදිනාම මි බලාපොරොත්තු වන්නේ සතාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකර වදාාරන්නට යෙදුණු උතුම්ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමටයි. අදදින ඔබට ධර්ම දේශනාකිරීම සඳහා මා මාතෘකාකරය ගන්නට යෙදන අංගුත්තර නිකායේ. අට්ටක නිපාතයේ එන ව්‍යගප්ජය සූත්‍රය මුල් කොටගෙනයි ඔබට ධර්මදේශනා කරන්නටමා බලාපොරොත්තු වන්නේ. සැදහති පින්වතුනිි තතාගත ලොවතුරා බුදු හාමුදුරුවෝ භික්‍ෂු මහා සංගරත්නයට, දේශ නාකරය වදාරන්නට යෙදනි ඔබ වහන්සේලා ගම් නියම්ගම් සැරිසරා විවිධ ස්ථානයන්හිදී ධර්මය දේශනාතරනවා මා විසින් දේසිත ර්ම ඔබ වහන්සේලා අවබෝධ කොටගෙන මේ බන අහන්න එන මිනිස්සු විවිධාකාරයි විධ වූ මානුසික ශක්තිීන්ගෙන් යුක්තයි. සමහර ඇයට කියනද එක එල්ලේම අවබෝධ වෙනවා. තවත් සමහරායට කියනදේ ටික වෙලාවක් යැනවත් තේරුම් ගන්න. තවත් සමහරාය ඉන්නවා කියනදේ බොහෝම හොඳින් වැඩි වැඩියෙන් පැහැදිලි කරන්නට ඕෝන අවබෝධ කර ගන්නට. මෙන්න මේ වගේ විවිධාකාර වූ මානුසිික ශක්තිීන්ගෙන් යුක්ත මිනිස්සු තමා ඔබට හමු වෙන්න බණ දේශනා කරනකොට එනිසායික පාර්ටම ධර්මය දේශනා කරන්න පටන්ගන්ට එපා මේ අයගේ සිත් එක් තැනකට ගන්න ටඕන එනිසා කෙටි ධර්ම අවවා දෙයක් කරන්න කියන එකයි තතාකත බුදු හාමුදුරුවෝ පෙන්වාදෙන්නේඒ ධර්ම අවවාදයේදී කරුණු තුනක් බුදු හාමුදුරුවෝ භික්‍ෂුවට පැහැදිරි කරනවා ක මනිස්සුන්ට කියලදෙන්ට බන අහන්න අහන බන මතකතියාගන්න, මතකතියාගත්ත ධර්මය ජීවිතයට ගෙන ජීවිතය සුවපත් කරගන්න විදිිය ක්‍රියාත්මක කරන්න. මේක පාලිය පැහැදිලි කරනව සැරැහැටි පින්වතුනිි සුනාත ධාරීතය චරාත. අහන්න මතකතියාගන්න මතකතියා ගත්තදේ ජීවිතයට ගල්ට දැන් ඔබට පැහැදිලි අපි කොච්චර බණහල තියෙනවද.ඒ වගේම ඒ අහපු බණ දැන් තමන් කල්පනා කරන්නට ඕන මගේ මතකයේ තුළ කොච්චර තියනවද. ඒ මතකතියා ගත්ත ධර්ම කරුණු මගේ ජීවිතය සුව පත්කර ගන්ට මගේ ඒ කායන අරමුණ වන නිවනට වන්න මග හෙළි පෙහෙලි කරේ ගන්ට මාමී ධර්මය කොතෙක් භාවිතා කොටගෙන තියනවද. ඔබයි සිතන්ටෝන. එනිසා බුදු හාම්ද්‍රුව පැහැදිලි කරනව සැදැහැත්ති පින්න තුනි මෙන්න මේ කාරණය මුලින්ම මිනිස්සුන්ට කියල දෙන්න. එවිට මිනිස්සු සිත එක තැනකට ගන්න. හේතුව මේ පෘතිවි තලය තුළ ජීවත්වන මිනිසා නැමැති සත්වයාගේ මනස විවිධාකාර. ගිත් හැබැයි මනුස්්‍යයාගේ මන සත් මනසට වඩා වෙනස්. මේ මනසේ ක්‍රාකාරිත්‍යය හරි පුදුමයි. මේ මනස තුළින් දියුණු කර ගත්තොත් තතාගත ලෝවතුරා බුදුරජාණන් වහන්සේ වැනි මහාශ්‍රේෂ්ඨ ශාස්තෘුවරයෙක් වෙන්න තරම් ඉහළ තලේකටේ අන්ට පුළුව. සමහාර වෙලාවට මනස දූෂණය කර ගත්තොත් සැදැහැති පින්නතුනි නිරයේම ඉප දෙන්න පසුවිම සකස් කර ගන්නත් පුළුවන්. එනිසා මේ මනස නිසිලෙස නිසි ආකාරයිෙන් පාලනයේ කොටගෙන, සසර ගමන දකිමින් නිවන අරමුණු කොටගෙන, ජීවිත ගමන ගෙන අන්ට තතාගත බුදුරජාණන් වහන්සේ විසින්. නිර්මල වූ දහමක් ලෝක සත්වයාට දේශනා කරල තිබෙනවා. මෙ මේ දේසිත ධර්මය අපේ ජීවිතයට ගන්න ටෝඩ. එනි සයි. අ මුලින්ම කරුණුතුන පැහැදිලි කළේ බණහන්න මතකතියාගන්න මතකතියාගත්ත ධර්මය ජීවිතයට ගන්ට එහෙම නම් මේ පැහැදිලි කරන ව්‍යග්්‍ය පජ්්‍ය සූත්‍රය එන, ධර්ම කරණු ටික ජීවිතය සුවපත් කර ගන්ට දායක කර ගන්නට ඕන මේ සූත්‍රය මේ ලෝක වසය නුත් වැදගත්වෙනවා පරලෝක වසය නුත් වැදගත්වෙනවා දැන් අපි අවබෝධ කර ගන්නට ඕන කාරණය තමා මේ ලෝක වසයනේ ජීවිතය සැදැහැති පින්වතුනි සාර්ථක කර ගත්වොත් අපට දැනෙනවා අප පරලව ජීවිතය නරක් වෙන්නේ නෑ සුභවාදී මාවතකට ගෙනයන්ට පුළුවන් කියලා එනිසා ඔබ අප හැම දෙෙන ජීවිතය සුවපත් කර ගන්ට මේ ධර්ම කරුණුටික ජීවිතයට ගන්නට ඕන එහෙමඋනොත් තමා අපේ ජීවිතයේ සාර්ථකත්වය ගොන්නගාගන්න පුළුවන් බොහෝ වෙලාවට අපි දකිනවා මිනිස්සු බනාහනවා හැබැයි ඒ ධර්මය ජීවිතයට ගන්නේ නේ ජීවිතය සුවපත් කර ගන්ට ධර්මියය ගන්නේ නෑ. හැබයි ගන්නට ඕන. හේතුව මනුස්ස ආත්මයක් ලබන්න අපි කොච්චරනම් පිංකරන්න ඕනද. අවාසනාවක මහත මනුස්ව වෙලා ඉන්න අපට ඒක තේරෙනවටිකක් එනිසා හැමෝම කල්පනා කරන්න ටෝන මේ ලක් දෙරන තුළ සිටින සේම මනුෂ්‍යයෙක්ම කල්පනා කරන්න ඕන ම මනුස්්‍යයක් වෙලා උත්පත්තිය ලබන්න පෙර ආත්ම වල කොච්චරනම් අංකුසල් කල්ලා තියෙන්න ඕනද. ප්‍රාණ ගාතයෙන් වැලකිලා ඉන්නට ඕනද. එනිසා අපි හැමෝම සතුටු සිතිින් යුක්තව යෝනිසෝ මනසිකාරයිෙන් හොඳ ඉරි අව්වක ඉඳගෙන. මේ දේසිත ධර්මය හොඳට ශ්‍රවණය කරලා ඒ ධර්ම කරුණුටික ජීවිතයට ගන්නට ඕල්. තතාගත ලොවතරා බුදු හාමුදුරුවෝ මේ සූත්‍ර දේශනාව සැදැහැති පින්වතුනි දේශනා කරය වදාරන්නට යෙදෙන්නේ කෝලිය දනව්වේ කක්කර පත්තනම් කෝලියන්ගේ ග්‍රාමයි බුදු හාමුදුරුවෝ වැඩ සිටිනවා. දුරජාණන් වහන්සේගේ චරිතය හරි විශිෂ්ට තාතිබෙනවා උන් වහන්සේ තථගතයාණන් වහන්සේ නහඩ පරිසරයට නිරංතරයෙන්ම ඇලුම්කම් දෙනවා ඒ වගේ නිහට පරිසරයේ තුළ වැඩවාසේ කරන්ට බුදුරජාණන් වහන්සේ දැඩි කැමැත්තක් දක්වලත් තිබෙනවා අපිත්හම වෙන්නප ගෝසාකාරී ඉන්නවට වඩා නිහට පරිසරයක ඉන්නකොට පුදුම තරන් මානසික සහනයක් ලැබෙනවා.ඒ මානසික සහනය අප ආයිති භවය සුවපත් කර ගන්ට ධර්මය දකිමින් භාවනාව කරමින් ජීවිතය දකිින් නිවහල් කර ගන්ට පුළුවන්. මෙන්න මේ නිසා තථගතියණන් වහන්සේ දේශනා කරනවා එ නිහට පරිසරය තමන්ගේ ආධ්‍යාත්මය සුවපත් කරන්නත් තු සාධකයක් ගෙවල් වුනත් නිවෙස් වනත් නිහට භාවේ තියාගත්තත් හරිම විසිිස්ටයි. එනිස්සා තැන් බුදුරජාණන් වහන්සේ මෙහෙම වැඩ ඉන්නකොට දවසක්ට බුදු හාමුදුරුව හමුවෙන් එනවා දීගජානු කෝලිය නම් පුත්කලය. මෙය ඇවිල් අහානවා. ස්වාමිණී තථගතයා නන් වහන්ස අපි ගිහිියෝ ගිහිියෝ හැටියට ගිහි සම්පත් බුක්ති විඳමින් මාලා ගන්ධ විලේපන මේවා දරමින් කාමබොෝගේී ජීවිතයක් ගත කරමින් දරුව පෝෂණය කරමින් අපි කටයුතු කරනවා අන එහෙම කටයුතු කරන අපට මේ සසර ගමන කොහමද බුදු හාමුදුරුවනේ සුවපත් කර ගන්ට පුළුවන්. මේ සසර ගමන සුවපත්කොට ගෙන අපේ ජීවිතය තවදුරටත් ඉදිරියට ගෙනහිල්ලා මේ සසරින් එතරවෙන්න කුහොමද බුදු හාමුදුරණ අපට මගක් නැද්ද. අන්නේ අවස්ථාවේදී තමා තතාගත බදුහාමුදුරුව පැහැදිලි කරන්නේ චත්තාරෝමි ව්‍යගගපජ්්‍ය දම්මා කුලපුත් අස්ස දිට්ට දම්ම හිතාය සංවත් අංති දිප්ට දම්ම සුකාය කත මේ චත්තාරෝ උටාන සම්පදා ආරක්ක සම්පදා කල්්‍යානමිතතා සමජීවිකතා දැන් සැදැහැත්ව පින්වතුනිි බොහෝම ලස්සන ප්‍රායෝගික ජීවිතයක් සුවපත් කරගන්ට නිවන් මගේ හෙළි පෙහෙළි කර ගාන්ට අවශ්‍ය කරන කරුණු සතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක වසයින් ක්‍රියාත්මක කරන්න. දැන් මා ඔබට මුලින් පැහැදිලි කලා මෙව්‍යග්ග පජ්ජ සූත්‍රී තුළ මෙලවජීවිතත් පරලවජීවිතයත් කියන දෙලවම පැහැදිලි කරනවා. ඒවගේ මං ඔබට පැහැදලි කළා මෙලවජීවිතය සුවපත් කරගත්තොත් පරලවජීවිතය සුවපත් වෙනවා පැහැදිලිනිි ඇයි යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව ධර්මයට අනුගත වෙලා ඔය පැහැදිලි කරන කරුණුකාරර්ණාටික අපේ ජීවිතයට අරගෙන අපි ජීවත් ව නොත්මකොද වෙන්නේ අපේ ජීවිතය සුවපත්න. ඒ සුවපත් වන අපට ප්‍රතිසන්ධියත් සුවපත් ආත්මයකම ගත කරන්න වාසනාව උදාෙන් ැන් ඔබට වැටහෙනවද. දැන් ඔබ මේ බණහනවා කොචර උප පින්වන්ත වෙලා තියෙනවද සමහරලාට බණහන්න ඇතිය කොච්චරඉන්නවද දැන් ගුවන් විදිලි සංස්ථාවෙන් විුරුවා හරින සොදේශය සේවේ විසුරවා හදම මේ ධර්ම දේශනා කොච්චර නම් පිරිසක් මේ ලංකාවාස ලෝකවාසී කීදනෙ කහනවද. ඒ තුළින් ජීවිතය කොතෙකුත් සුවපත් කර ගන්නද. ඒක පින. හැබැයි බණ අහන්න ඇති පිරිසකුත් එතන ඉන්නවා. ඒ අතර අපි පින්ම අන්තවෙලා තියෙනවා ඒ සසර අප පින්කල්ලා තියෙන නිසා. අපි උත්සාහ කරනවා මේ අත්භවයේදීම කෙසේ හෝ නිවනට අවශ්‍ය කරන මඟල් හෙලි පෙහෙලි කරගන්න මාර්ගයසකස් කරගන්න එනිසා දැන් අපි බලමු තතාගත ලොතුරා බුදුහාමුදුරුවෝ මේ දේශනා කරන මෙන්න මේ ධර්ම කරුණු ටික කොහොමද අපේජීවිතයට දායක කරගන්නේ කියලා. එහිද පලවිනිම කාරණය හැටියට බදුහාමුදුරෝ දශනා කරන්නේ උට්ටාන සම්පදාන උ්ටාන සම්පදා කියන ක්‍රියාවලිය තුළ තියෙන බුදුහාමුදුරුවෝ පැහැදිලි කරවා වීර්ය නේද අපි හැමෝටම වීර්ය තියෙනවා. වීරය නැත්නම් මනුසෙක් වෙලා නිවැරදි මනුස්සේ වෙලා උත්පත්තිය ලබන්න හැකියාවක් උදාවෙන්නේන්නේ.ඒවගේ සැදහැති පින්ව තුනි ඔබට දැනන්නට ඕන පුංචි කාලඉදම අපි තුළ වීරය තිබුණා වීය නැත්නන් අප නැකට හ වෙන්නේ නෑ කවම දාක්වත්ම දස මාන්සයක් අම්මගේ කුස තුළ අපි සුරක්ෂිතවා රක්ෂාවෙනවා දස මාසේ එකක්මවායි ග්‍යායින් පසු අපි මේ ලෝක එලිය දකිනවා ඉට පස්සේ අම්ම මහා දැවන්ත වූ සෙනහසකින් අපට රතු ලේ කිරි කරලා පොවනවා. ඉට පස්සේ අපි මොකද වෙන්නේ පෙල්ලෙනවා නේද. ිමොද කරන්නේ බඩගානවා බඩගාන අපිමකොද කරන්නේ ධනගානවා ධනගාන අපිමකොද කරන්නේ නැකි ටිනවා. මේ සෑම ක්‍රියාවලියයක් තුළම සැදැහැත්ති පින්ව තුන කුමක්ද තියෙන්න්න ටෝන වීරය සහ උත්සාහය තියෙන්න ටෝන නැත්තන් අපට කවදක්වත් නැකි ටින්න හමු වෙන්නේ නෑ. එනිසා චි කාලඉදම අපි තුළ තිබුණන අවුමේ වීර්ය අපි යොදාගන්න ටෝන නිර්මලවූ දහම මනාසේ අවබෝධ කොටගෙන නිවනට අවශ්‍ය කරන මග හෙළිපිහළිකර ගන්ට. නමුත් සැද හැති පින්න තුනිි. මේ බුදු බනය න විශිෂ්්‍රතාවය ඔබට දැන් වැටහෙනව ඇති. මොන්න තරන්නම් වි්චිත්‍ර දහමක්ද සතාකත බුදු හාමුදුරෝ දේශනා කලති නිසා වීරය තියෙන්න ඕන ජීවිතයක් ජයකන්ට. බුද්ධ චරිතයේ දිහාදකින්ට. බෝසතානන් වහන්සේ තුළ මොන්න තරන්නම් වීරයක් තිබුණද. වීරය පාරමිතාවක් හැටියට පූරණය කරන්න ටේදුන බෝසතාණන් වහන්සේ. බුදු බව ලබනවා බෝසතානන් වහන්සේ. සිදුහත් කුමාරයා බුදු බව ලබනවා. බුදු බව ලබන අවස්ථාවේ ඉටම් මොන්න තරන්නම් වීර්යක් තිබුණද සම්මා සම්බුද්ධත්වයට පත්වන්න. දැ මේ ධර්මස්්‍රවණය කරන කොච්චරණං අම්මලා ඉන්නවද කොච්චරනම් තාත්තල ඉන්නවද සහෝදර සහෝදරියන් ඉන්නවද මේ වීර්ය තුළින් ජීවිතය දැකපු අය. අපේ ලංකා ඉතිහාසය තුළ කොච්චර ශ්‍රෂ්්‍ර චරිත තියනවද මේ වීරිය තුළින් ජීවිතය දැකපු අය එනිසා මේ වීරිය කියන එක සමස්ථ ලෝකයමින්න සෑම මිනිසෙක් තුළම තිබියයුතු විශිෂ්ට වගුණ ධර්මයක් හැටියටයි තාගතයණන් වහන්සේ දේශනා කරන්නේ ඒදී බුදුරජාණන් වහන්සේ පෙන් වාදෙනවා මේ උට්ටාන සම්පදාව කියන ක්‍රියාවලිය තුළ අපි ජීවිතය යහපත් කරගන්න තුවන් උත්සාහවන්ත වෙන්නට ඕන කොහොමදේ උත්සාහය තියාදන්න ඕන කියන එක බුදු හාමුදුරෝ දේශනා කරනවා අපි ජීවත්වෙන්නේ කොහොම අපි ජීවත් වෙන්නට ඕන බුදු හාමුදුර දේශනා කරනවා තවත් කෙනෙක් තලා පෙලා ධනය උපයාගැනීම යුක්ති සහගත නෑ හොරකමින් වංචාවිෙන් දූෂණයිෙන් ධනය උපයාගත්තොත් ැද හැති පින්න්නතුනි ඒ ධනයධාර්මික නෑ අන්න තතාගත ලොතුරා බුදු හාමුදුර දේශනා කරනවා බෞද්ධයක් හැටියට තමන්ගේ ජීවිත ගමන සුවපත් කරගන්නට නම් අපි කුමක් කළ යුතුද අන්න බුදුහාරුව පෙන්වාදෙනවා ගොවි තැන් කටයුතු ඒවගේම වෙළදාම සත්ව පාලනය මේවාදී කටයුතු දේවල් රාජ්‍ය සේවය තුළින් ලැබෙන ධනයම කක්ද ධාර්මික ධනයක් වෙනවා හැබැයි ඒ තුළස් සිත තිබිය යුත්තුයි සමහර කෙනෙ ක්‍රාජ සේවයා හරියට කරන්න ඇත්නං ඒ උපේන ධාර්මිකද ධර්මික වෙන්නේ නේ අන්නේ එකත් අවබෝධ කරගන්න ටන තමන් ගන්න වැටුපට නය නොවී වැඩ කරන්න ඕන අන්න එහෙම කරන කෙනාටමකක්ද හදවතේ සතුටක් තියෙනවා මං උපයාගත්ත ධනය ලබාගත්ත වැටුප සැබවින්මධර් මිකයි කියලා. එනිසා එහෙම වෙනකොට මේ රටම හැමෝ මෙහෙම යුතුවොත් කොච්චරනම් මේ රාජ්‍ය සුන්දරද ලස්සනද. හැබැයි අපි බලාපොරොත්තුන රාජ්‍ය තාම උදාවෙලා තියෙනවද නෑන ඇයි හේතු වෙලා තියෙන්නේ කොච්චරය බනහැවුවත් අර් මුලින්ම ගියාවගේ මොකක්දේ. බණ දන්නවා ධර්මය දන්නවා, ජීවිතය සුවපත් කරගාන ධර්මය දාක කරගන නෑ අන්න ඒ නිසයි තතාගතව ලොතුරාබුදු හාමුදුරෝ පෙන් වා දෙන්නේ සැදැති පින්වතින ජීවිතයයි දකින්න ඕන අපි හැමෝම මැරෙනවා. මැරනකොට අරං යන්න තියෙන්න්නේ මොනවද අපි කරගත්තදේ පමණයි. එහිදී තතාගතය අනන් වහන්සේ දේශනා කරනවා ඔබ කුසල් කරගත්තොත් ඔබ පුදම තරං වාසනාවන්තයි. අකුසල් කරගත්තත් ය අකුසල්ටික ඔක්කෝම ඔබ පසු පස අරගවයා පසු පසේනවා වගේ ඔක්කෝමටික අපේ පසු පස්සේනවා. එනිසා කුසල් කරගන්න ජීවිතය සුව පත් කරගන්න කියනකයි තතාගතියාණන් වහන්සේ දේශනා කරන්න. ඊගර තතාගත බදු හාමුදුරු දේශනා කරනවා අප තුළ උට්ටාන සම්පදාව තුළින් ජීවිතය දකිනව නම් අපි මෙන්න මේ ලක්ෂණයන්ටික තියන ලක්ෂණ හතරක් බුදු හරුව පෙන්වා දෙනවා එකක් තමා කර්මාන්ත විශෂයෙහි දක්වන දක්ෂතාවය ඒකාරි විස්ටයි් බුදු දහමර සම්බන්ධ කරගන්න ඒ කියන්නේ අපි කරන ක්‍රියාවලිය පිළිබාඳවමකද වෙන්න ඕෝන එහි නිපුනතාවයක් අපි තුළ තියන ෝන අවබෝධිය තියන්න ටෝන මේ බුදුද හම සම්බන්ධ කර ගත්තොත් සැද හැතු පින්නතුති භාවනා කරනවා. නේද මුළු ලෝකේම දැ මොකද වෙලා තියන්නේ. යුරෝපී රටවල්වල ඇමෙරිකාන රටවල්ල මේ හැම රටකම මොකද වෙලා තියෙන්නේ. ගොඩාක් අයි භාවනා කරනවා හේතුව භාවනාව තුළින් සිත ගොඩාක් දුරට දියුණු කරගන්න පුළුවන් ශක්තිය ලෙඩරෝගවලින් වැලකිලා බොහෝම නිරෝගී මනුස්සෙක් විදිර ජීවත් වෙන්න පුළුවන් ශක්තිය අපි තුළ ගොඩන්නාගන්න. භාවනාව තුළින් ඒක ප්‍රගුණ කරන්න ටඕන් ක්‍රියාත්මක කරන්න ටන්න ඒ ක්‍රියාත්ම කිරීම තුළින් අපි තුළ ශක්තියක් ඒ ආත්මික කර ගන්ට පුළුවන් මෙත්තා නිසංසූත්‍ර දේශනාවේදයයි පෙන්වාදන්නේ භාවනා කිරීම තුළින් බොහෝදේල් අපට ලැබෙන. සුකන්සුපති සුකම් පටිබුංජතින පාපකන් සුපි නම් පස් ඇති මනුස්සා නම්පිියෝ හෝතති අනුස්සා නම්පිත් ොහම ලස්සන දුදාරමයකි කරනු දහයක් පෙන්වා දෙෙනවා. රු හට අමතර බදුහර දේශනකනට යික කරුණා නිවන් දැකර ඇත්තම් බ්‍රහ්ම ලෝකූප ගෝහෝති. අපි මේ භාාවන මෛත්‍රී භාවනාව කොලොත් අප ේදේ වල්ලෑ පෙනවා. එනිසා මේ පිළිබඳ අවබෝධය තියෙන්න්නටන් අපි කරන ක්‍රියාව පිළිබඳව පැහැදිලි අවබෝධයක් තියනෙන නිතරම සිතන්නට මම දැන් ධර්මය ශ්‍රවණය කරනවා අවබෝධයෙන් ඉන්න වෙතන. මනස එතන තියාගන්නවා ඒ කරන ක්‍රියාවමකොද වෙන්නේ සාර්ථකත්වයට එනිසා බදු හාමුදුරුව දේශනා කරනෝමේ සූත්‍ර දේශනාවදී කරන ක්‍රියාව පිළිබාඳව මනා වැටහීමක් අවබෝධයක් තියන ටඕන්න අපි රටක් හැටියට දැක්කෝතන් අපේ සාර්ථකත්වයන් තියෙන ොද සමහර තැන්ගෝල සමහර ව්‍යාපෘති ආරම්භ කරලා මකද වෙලාතිෙන් ලත්තැනම ලොප් වෙලා තියෙනවානේ තර මොකද වෙලා තියන්නේ අවබෝධය මම්මාව තවක් තැනුවත් එක පිළිවෙලක් නෑ පාලමක් සැදුවත් එතන පිළිවෙලක් ෑ බෝඩ්ඩ එකක් දැම්මොත් එතන පිළිවෙලක් තියෙනවද නෑන පැහැදිලියනේද ඔබට වැටහෙනව ඇයි හෙම වෙන්නේ. ඒ හේතුව තමා සැද හැති පින්නතුන යථනු රූපීව අවබෝධයකින් තොරව තමා ඒදේ කරන්නේ හැබැයි අතීතිය බලන්නකු අතීතියේ වැවක් ගත්තහම් බලන්න වැැවේ තියන නිර්මාණ ශක්තියන් ටික වැව් බැම්ම තියෙනවා වැැවතියෙනවා සොරව්ව තියෙනවා බිසෝ කොටුවතියෙනවා රලපනාව තියෙනවා පිටවාන තියනවා ඇතුල්වාන තියෙනවා ඊටස වැැහ් විස්මත්ත තියෙනවා කුළු වැව් තියෙනවා මේ ඔක්කෝම ටිකම කොට කරන්නේ මෙට සම්බන්ධ කරනවා හැබැයි එහි තියෙන ජලය අති පිරිසතුයි අදද ඔබට පේනවනි අපි කරලතින පාරසරික විනාසය පාරක යන්න පුළුවන්ද ගංවතුරු කාලක් ආප ගමම පලාස්ටික් බෝතල් ටිකයි, ඉටිකොලටිකයි කොච්චර නංවතුරේ පාවිපාවි තියනවද. මේ කරලතියන කවුද මිනිසා නැමැති සත්වයා ඒකයි. කරන ක්‍රියාදාමය පිළිබඳව තතාගතයාණන් වහන්සේ සැදැහැත්තු පින්වතුන දේශනා කරන්නේ අවබෝධයෙන් කරන්න කිය එක පලවිනි කාරණී කියනවා. ඊගර තතාගත ුදු හාමුදුරු දේශනා කනවා අලස නොව හරිම විසිිස්ටයි එකකිවමුකක්ද. කම්මලි නොවී කටයිුතු කරන්නට කම්මැලි වී කටයිුතු ක ලොතුන් අපේ ජීවිතයේ සාත්්‍යකත්වයක් කරා ගෙන යන්න. හැකියාවක් උදා වෙන්නේ නෑ මෙකන කොට ලස්සන කතාවක් තියෙන. ඔබ දන්නවා ජපානය කියන්නේ දැන් ආසිාවගත්තොත් සංවර්ත රාච්ච්‍යයක්. හැබැයි ජපානයට හිරෝෂිමා නාගසාකිවලට මකොද වෙන්නේ පරමානු බෝම්බ හෙලෙනවා. හැබැයි මුළුමනින් මේ ප්‍රධාන කාර්මික නගර දෙකම බරපතල විනාසයකට ලක් වුණා. හැබැයි ඇයමකොද කල්පනා කළේ. ඒ අයි එතලින් හිතුවා අපි නැගී සිටින්න ඕන. අද කොතන දෙ අය ඉන්නේ සැද හැත්වි පිින්වතුනි. අතතයි දුටු ගැමු ජතුමාගේ රාජ්‍ය කාලයි ලෝහම ප්‍රාසාදය හදනව. මහල් නමයයි, ඉතිහාසේ පැහැදිරි කරනව කාම්මර අටසී යක්ක් තිබන කියලා. අද වෙනකොට ගල්කනු එත් දස් හයිසීයක් පමණමයක ඉතිර වෙලා තියනවා. එතන ඉදන් හමහල් නමයම හදලතියන්නේ දැවයින්. සහස්ස වත්වූප කරනේ ගොන්න ඇගිල්ල පිළිබඳව විස්තරයක් කරනවා. ඒ තරම් දියුණු නරු තාක්ෂයක් අපි තුළ තිබුණ. රන්ලි මහා සෑය හදනවා. ඒක පාදම අදටත් සුරක්ෂිතයි. පලන්න මොන්න තරංඥන් ඥාන සම් භාරයක් අපේ මිනිස්සු තුළ තිබුණද කෝ අදාපට ඒවා. එනිසා මේවා නිර්මාණය වුණේ කොහොමද අලසකම තිබුණනං පුළුවන්ද කරගන්න. මහා පරාක්‍රම් බෞර එතුමාගේ රාජ්‍ය කාලේ තුළ දකුණු ඉන්දියාට සහල් පිට ඇ්වා. පෙරදි ධන්‍යයා ගාරය බවට පත්ෙනවා කම් ලිම තිබුණනම් ොලුවන්ද ම්? මහරහතන් වහන්සේලා අනුරාධපුර යුගයේ මහින්දාගමනයෙන් පස්සේ දේවානම් පිතිස් රාජ්‍ය කාලේඳම් මොන තරන්නම් මහරහතන් වහන්සේලා ටිකක් බිහිවුනාද අලසකමති බුණන්ගේ තත්වට පත්වන්න පුලුවන් එනිසා ජාතියක් හැටියට සැද හැත්ති පින්වතුනි අපි නැගී සිටින්න නම් ධර්මයට අනු අපේ ජීවිතය දකින්න නම් ධර්මය තුළින් ගටක් සංවර්ධනය කරන්න නම් ලකම කිනකකද වෙන්න ටෝන අපේ ජීවිතෙන් ඇත්න්න ටෝ එනි සබුදු හ ර දේශන කම් මලිමතියාගත්තොත් අපට අපේ ආධ්‍යාත්මි සුව පත්කර ගන්ට හැකියාවක් පුදා වෙන්නේ නේ අනේ අද වහිනවා එනිසාමන් පන්සලට අද යන්න ටික කම් මැලිකම් කරනවා. එහෙම හිතුවත් මොකද වෙන්නේ දිගටම වැැස්සවත් පන්සල් කවදාක්ක යන්න හැම වෙන්නේ නෑ. එනිසා ජීවිතය අයි දකින්න ටඕන ජීවිතය සුවපත් කර ගන්ට ඒ වගකීමතින්නේ කාටද සැදහැතු පින්වතුනි තමන්ටමයි. ඒ නිසා තමා බුදු හාමුදුරෝ දේශනා කරන්නේ අපි කරගත්ත දේවල් අපටම තමා පිහිට වෙන්නේ. එනිසා හැමවෙලාවේම තම තමන්ට පිළිසරණක් විය යුතුයි අත්තාහි අත්ත නොෝනාතෝ කොයිනාතෝ පරෝසියා. අත්ත නොවල් සුදං තීන නාතං ලබ තිදුලව මටමාව තමා එකම පිහිට. ඒ අවබෝධ කොටගෙන ජීවිතයයි දකින්න ඕන මේ සසරින් එතර වෙන්න මාර්ගයයි නිර්මාණය කරගන්නට ඕන. මෙන්න මේ නිසා තථගත බුදුරජාණන් වහන්සේ තුංගනි කාරණය හැටියට පැහැදිලි කරනවා උපාය සීලීවීම සහ විමසිලි මත් බව අපිරන ක්‍රියාදාමය තුළ විමසලි මත් බවක් තියෙන්න්න ටෝන. අවබෝධය තියෙන්න්න ටෝන. මේ කරන ක්‍රියාාවලිය තුළ සාර්ථකත්වයක් ගොඩනගාගන්න පොළුවන්ද කියක විමසලිමත්ව දකින්න ටෝන. ඒ අප යම් ක්‍රියාදාමයක් සිදුුවෙනකොට ඒ දෙස විමර්ෂනාත්මක මොකද වෙන්න ටඕන. දකින්න ඕන කියන්නේ ඒ ගිලිහිගේ තැනමොකොද වෙන්නේ. සමහර වෙලාවට නිර්මාණය එක සේමල් විනාශස්ව භාවයට පත්වෙන්නත් හේතුසාධකයක් වෙනවා. මෙන්න මේ නිසා බුදු හාමුදුරු දේශනා කනවා මේ සෑම කරුණක්ම සැදැහැති පින්වතුනි අපේ ජීවිතය සුවපත් කර ගන්ට. අපේ ජීවිත ගමන ඉදිරියට ගෙනයන්ට දායක කරගන්න ඕන කියනෙක තමාතා තාගත බුදු හාමුදුරෝ දේශනා කරන්නේ. ඊ ගාඩ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නුවනින් සංවිධානය කිරීම. උට්ටාන සම්පදා කියන, ක්‍රියාවලිය තුළ මෙන්නමී කරුණු හතර නිසිලෙස නිසිාකාරයිෙන් ක්‍රියාත්මක වනොත් අපේ ජීවිතය සාර්ථකයි කියනක තමා බුදු හාමුදුරුවෝපෙන් මා දෙන්නේ නුවනින් සංවිධානය කිරීමකි අපට බුද්ධි අක්තියන වනං ඒක සැලස්මක් තියාගන්නට ඕන්. අ අතීතයේ අපේ උපාසක අම්මල වන්දනාවේ අන්න සූදා නම් වෙනවා. අනුරවාාධපුරේෙන්. ඒ ක්‍රමාණුකූලව සංවිධානය කරගන්නවා දින තුනක් යනවනන් දින තුන ගැලපෙන විදිහට සේරුදේ ක්‍රමාණුකූලව සැලසුම් කරගන්නවා. ජීවිතය තුළ සැලස් මක්තියෙන්නට ඕන. බෞද්ධයෙක් නම් ඒ බෞද්ධ්‍යයා තුළ සැබවින්ම සැදැහැත්ති පින්ම තුනි සංවිධානාත්මක කවත්තිමින්නට ඕන. එහෙම උනහම තමා ඒදේ සාර්ථකත්වය දකින්නේ ැ කුස්සිියක වුණත් මුළු තැන්ගේ කිය කිය. කුය කි නචනමික භාවිතා කළලාන නේද. තොවට ආහාර පිළියල කරගන්න තැන. මෙතන පිළිවල තියෙන්නම එතන පිලි වෙල ගිලිහි ගිය තැනම කොද වෙන්නේ. කරන ක්‍රියාදාමය සාර්ථක වෙන්නේ. න ඒ පිළිවල තමා සමස්ථ නිවස තුළම ක්‍රියාත්මක වෙන්නේ. තොර පුංචි දරුවාගේ සිට වැඩිහිටි පුද්ගලයා දක්වාම ඔහු තුළ සංවිධානාත්මක බවහා. වෙලතියෙන්න්න ඕෝන. ආයතනයක් ගත්තත්ඒ ආයතනය තුල පිළි වෙල තියන්න ටෝන සංවිධානය තියන ටෝන. උත්සවයක් ගත්තත් මොකද වෙන්න ටෝන. ඒ උත්සවේ ක්‍රමාණුකූල බවහා පිළිවෙලහා සංවිධානය තියන ටෝන. එවිට තමා එහි සාර්ථකත්වය සෑමවිටම හැඳී පවතින්නේ. මෙන්න මේ නිසා තතාගත බුදු හාමුදුරුවෝ භික්‍ෂුන් වහන්සේලාට දේශනා කරනවා ඔබේ ජීවිතය සුවපත් කර ගන්ට මේ ක්‍රියාවලිය අතිශයින්ම වැදගත්වෙනවා. ඒවගේම ගිහිජනතාවට තතාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබේ ජීවිතය නිවන් මගට යොමු කරගන්න නම් ඒ ක්‍රියාවලිය තුළ මේ ලක්ෂණයන්ටි ක්‍රියාත්මක කරන්න ඕන කියලා. ඉන් අනතුරුව තතාගත බුදුරජාණන් වහසේ තබදුරටත් පැහැදිලි කරනවා මේ අපි තුළ දැන් අපි කතා කළේ පළවිනිීමම කාරණය තමාමොකක්ද උට්ටාන සම්පදා. ඊගානු පැහැදිරි කන්නදේ තම ආරක්ත සම්පදා. අපි උපයාගත්තදේ මොකද කරන්න ටෝන ආරක්ෂා කරන්න තෝන දැ මේක ගුහජීවිතයට සම්බන්ධ කරගත් තොත් හොඳයි. ද ධර්මයට ගත්තොත් දැ මෙනි මිතර විශේෂ සවතිර මොකක්ද අපි දැඩිසේ භාවනා කරලා අපේ සිතමකොද කරන්නේ යම් තැනකට අපි ගන්නවා අන්න ගත්ත සිතමකද කරන්න ටොන් දෑ අපි ආරක්ෂාකරගන්න ටෝන එහෙම නැතුනොත් මොකද වෙන්නේ අන්න ගත්තදේ අ බලවත් සිත විනාස වෙන්න හේතු සාධකයක් වෙනොයි විධකාර හේතු සාතකයන්. අන්න ඒ නිසා තතාගතියන් වහන්සේ දේශනා කරනවත් සැදැහැත්ති පින්වත්න ජීවිතය දකින්න නම් අපි අපි දෙසම දකිම් මාවිසින් ගොඩනාගා ත්ත ආධ්‍යාත්මික ශක්තියක් තිබෙනව නම් ඒ අධ්‍යාත්මික ශක්තිය විනාස්ස නොවී සුරක්ෂිත කරගන්න මා තුළ ආරක්ක සම්පදා තියනට ඕන බුදුහාරුව පැහදිි කරනම් එතන මේ ගෘහ ජීවිතය නැමැති ක්‍රියාවලිය තුළ ආරක්ක සම්පදා තියෙන්න්නට ඕන කොහොමදේ ආරක්ක සම්පදා ගොඩනාගා ගන්නේ ඇද පැදිිරු ොම ස්සනට තාාගතතියාණන් වහන්සේ දැන් අපි උපයාගන්නේ ධනය කියන්නකු සහ හැමෝම ප්‍රතඥන මිනිස්සු හැටියට ගෘහජීවිතය ගත කරනකොට හැමෝම සිතනවා සල්ලි අපිර තියෙන් ඕන ජීවත්වෙන්. කොහම ද අපි හම්බ කරන්නේ සල් එහිදි බුදු හාරුව පැහැදිලි කරන උට්ටාන වීරියෙන් යුක්තව යමෙක් ධනය උපයාගන්නව නම් එතොට එතන උපයාාගන්න අව දානය ධාර්මික ධනයක් වෙන්නත් එබැ ඒ ධාර්මික ධනය ආරක්‍ෂා කරගන්නට ඕන ඒ ආරක්‍ෂා කර ගැනීමේදී අර බුදුහාමරුවෝ පෙන්වා දෙන පංච වෙන දාම් වලින් නෑත් වෙලා අනුමත්ත ක්‍රියාවලිය හහා ධනය උපයාගත්තට පස්සේ තමන්ගේ සිතටත් දැරනෝමාම උපාගත්ත ධනය ධර්මිකයි ධනය ඒ ධනය මංකහොම ආරක්ෂා කරගන්න ඕන සොර සතුරන්ගෙන් ආරක්ෂ කරගන්න ඕන නේද සමහල රාජ්‍ය රජය මගින් සල්ලි ගන්න පුළුවන් ඒගාවට විධාකාර ක්‍රියාවලින් හරි ගින්නෙන් විනාශස වෙන්න පුළුවන් ගන් අතුරෙන් විනාස වෙන්න පුළුවන් හැබැයි බුදු හාමුදුරෝ දේශනා කරනවා තමන්ගේ සිතට එකඟව තමන් යම්ධනයක් උපයා ගත්ත නම් එක ධාර්මිකයි. බැ අන්නේ ධර්මික ධනය සුරක්ෂිත කරගන්න පුළුවන් ආරක්ෂා කර ගන්ට පුළුවන් කියනක තතාගත බදුහාමුදුුව පැහැදිි කරනවා. මේ ආරක්ක සම්පදායටතේදී. බොහොම ලස්සරට බුදුහාමුදුුව පැහැදිරි කරනවා. අ පොකුණේ ජල හඳවා පවත්වා ගන්නන්නේ හොමද කියන පිබඳව බුදුහම ලස්සන්නනමක පහැදිිකන පපුපනේ තාව. එක දොරටු හතරක් තියනවා ඒ දොරටු හතර ගත්තර පස්ේ ුදුහම දේශ කනවා සමහර වෙලාවට ජනය සුරක්ෂි කරගන්න පුළුවල්ලෝ. ඇතුල්ලන දොරටඒ ජලය සුරක්ෂි කරල්ල පිට වෙන දොරට්‍රිකෙක් දරය වසාහ දෑමෝත්මොකද වෙන්න පොකුුණ එතො ඩනා ආරක්ෂිත. හැබැයි ආරක්ෂිත ධනය ධාර්මික දනයක් විය යුතු කියනකයි තතාාගත බුදු හාමුදුරෝ දේශනා කරන්න. එනිසාහද හැත්තුි පින්නවත්. තා අගත බදුරජාන්හන්සේ ්‍යග්ග පාජ සූත්‍රයේදී පෙන්වා දෙන්නේ. උට්ටහන සම්පදා ආරක්ක සම්පදා කල්්‍යයාන මිත්්‍යතා සමජීවිකතා. මේ කරුණු ටික තුළින් පැහැදිලි වෙන්න ඕන කල්්‍යයාන මිත්‍ර අපි හැමෝටමවෙන්න ඕන. අපි උපයාගත්ත ධනය සමසේ පවත්වා ගන්න ටෝන. එවිට අපේ ජීවිතය සාර්ථක වෙනවා අපේ ගෘහජීවිතය සාර්ථක වෙනවා. පවුල නෙමති සංස්ථාව සාර්ථක වෙනවා ආයතනයදියුණු වෙනවා ආධ්‍යාත්මය පිරිසුද් වෙනවා. නිවනට යන්න මග හෙළි පෙහෙළි කරගන්න අවශ්‍ය පසුබිම මේ තුළින් උදාවෙන බවයි තතාගත බුදුරජාණන් වහන්සේ විසින් භ්‍යගපාජ්‍ය සූත්‍රයේදී දේශනාකර වදාරන්නට යෙදනේ සාධෝ සාධෝසාධෝ. ධර්මදේශනාවේ දායකත්වයන් සිහිපත්කිරීමට අවසරයි. පැපිලියාන සූරිය මල්මාවත දහාටෙන් පහා නිවසේ පදිංචි, ලීලා ඉන්දුරුව මැතිනය ධර්ම දේශනාවේ දායකත්වයට එෙක් වන්නේ. මීට වසර තිස් නවයකට පෙර දිවංගත වුණ ශල්ලවෛද්‍ය P.. ඉන්දුරුව මහතාට පින්හනුමෝදැන් කිරීම, එතුමා සහිපත්කිරීම ඒවාගේම, සංසාරගත මේ පරලවගිය දෙමවපියන් ප්‍රධාන සියලූම නෑසියන්ට පෙන් අනුමෝදන් කිරීමේ අරමුණ. ලීලායින්දරුවෝ මැතිනයට නිදුක්නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනාකිරීම, දූදරුවන්ට මොුණුබොරු මිනිබෙරියන්ට සෙත ශාන්තිය ප්‍රාර්ථනාකිරීම, සහෝදර සහෝදරියන්ට මේ පරලවගිය නෑසියන්ට හිතමිතුරන්ට හැම දෙනාටම පින් අනුමෝදන් කිරීම ඒවාගේම සුජීවත්ව සිටින ශීලු දෙනාට නිරෝගී සුවය ලැබේවා කියන ප්‍රාර්ථනා ඇතිවයි, පැපිලියාන සූරිය මල්මාවත දහ අටෙන් පහනිවසේ පදිංචි ලීලා ඉන්දුරුව මැතිනය අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයටෙක් වූයේ. දෙවිනුවර කිරලවැල්ල පාර කිත්සිරි නිවසෙේ පදිංචි WG.M සෝමාවත ගුණරත්න මැතිණය ධර්මදේශනාවේ දායකත්වයට එෙක් වන්නේ වසර හතලිස් තුනකට පෙර දිවංගත වුණ, E රබින්න්සන් සිල්වා ස්වාමියයාසිහිකිරීම පින් අනුමෝදන් කිරීම ඒවාගේම Iජප දෝලිතකිත්සිරි අජිත් නිමල්සිරි නීතානිජයන්ති යමුණනාශ්‍රයන්ති ගංගාක්‍රෂාන්ති දුමිඳනාාත් උදේසිරි දූදරුවන් හැම දෙනාම කීර්තිරත්න රුවන් මලලසිංහ බෑනාවරු වශෝකා ඉරේෂා කුමුදුනි ලේලිවරු මොුණබොරු මිනිබෙරියන් හැම දෙනාටම උතුම් වූ ධර්මාවබෝධය ලැබේවා කියන උදාර ප්‍රාර්ථනාවත් ඇතිවයි දෙවිනුවර කරලවැල්ල පාර කිත් සිරිනිවසේ පදිංචි WGM සෝමාවතී ගුණරත්න මැතිනය ධර්මදේශ්නාවේ දායකත්වයට එක් වෝයේ. නිහාල් අමර්සය කර මහත්මා පවුලේ හැම දෙනාම සමඟ ඇස්වෙදකිෙදර හිත් ඇටිය මැද මාතර සිටට ධර්මදේශනාවේ දායකත්වයට එක් වන්නේ වසර තිස් දෙකට පෙරදිවංගත වුණ ලීල සේනාමරස්සේ කර පියාණන්, වසර විසිකට පෙරදිවංගත වුණ නන්ධාවතේවන්නේ්‍යයා රච්චිමෑණයියන් සිරිසේනගමගේ විජයදස්ස ගමගේ ඥාතිස් සොහුරන්ට ඒ වගේම දෙපාර්ශවයෙන්මය පරලවගිය සියලූමනෑසියන්ට පින් අනුමෝදන් කිරීම සහිපත් කකිරීම ගෞරෝණය. දේශකයණන් වහන්සේට උන්වහන්සේගේ. ශාශනික කටයුතු වඩාත් පුළුල්ව කරගනයාමට නිරෝගී සුවය. ලැබේවා කියන ප්‍රාර්ථනාව, උතුම් මගඵල පෙන්වා දෙන, ආර්ය මහා සංගරුවනට, නිරෝගී සෝය ප්‍රාර්ථනා කිරීම ඒවාගේම, ර්මශ්‍රවනය කළ ඔබට ඔබේ පවුල්වල හැම දෙනාටක් යහපත උදාාවේවා කියන ප්‍රාර්ථනාව ඇතිවයි පුතනුවන් දියනියන් ප්‍රධහන පවුලේ හැම දෙනාම ධර්මදේශනාවේ දායකත්වයට එක් වන්නේ මාතර හිත් ඇැටිය මැද ඇස් වෙද ගෙදර නිවසේ සිටයි. කොළඹ නවය දෙමට ගොඩ වේළුවන පාර දෙසිියතිස් හයෙන් හතර නිවසේ පදිංචි, කමලායින්ද්‍රාණීලේ පෙරුව මැතිනිය පවුලේ සසිලු දෙනා සමඟ. දශනාවේ දායකත්වයට එක්වන්නේ. අඹගමුව පන්විල ගොඩල පදිංචිව සිට දිවංගත වුණ H රත්නා එක පියාණන් WG. පොඩිමනිකා මෑණියන් අභගමුව පදිංචිව සිටි දෙමට ගොඩ වේලුවනා පාර දෙසිියති සයෙන් හතර නිවසේ පදිංචි HB රත්නායක ස්වාමිපුරුෂයා ඒ වගේම දෙදහස් විසි තුනේ දෙසැම්බර් මහසේ බසි පස් වනිදින දිවංගත වන එම නිවසේ පදිංචිව සිටි එක් දහස් නවසයානූ හතේ ඔක්ටෝම්ඹර් මාසයේ විසි හත්වෙන දින දිවංගත වන සැමීලේ පෙරුම පියාණන් සහ එක්දහස් නවසයාසූ හතේ නොඇම්බර් මාසේ දා හත්වනි දින දිවංගතවන ස්ොමාවතයේ පෙරේරාමයණියන්ට සහබී කරුණාවතී නැන්දනයට පැෑලිය ගොඩ පොලිසිය ඔපොලිස් පරීක්ෂක RDPසේන මහත්මාට ජොහනිස් ඉලේ පෙරුම ලොකුතාත්තාට කුසුම් සෝමලතා සොහහිරයට පින් අනුමෝදන් කිරීම, කුස්සලේ එක ලෙසම මේ අයට අනුමෝදන්වේවාත් පත්වේවා කියන ප්‍රාර්ථනාව රටවෙනෙන් දිවිපිදුූ විරෝධාර රණවිරුවන්ට අමාමහා නිර්වාණස්ෝය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිවයි ඉල්ලේ පෙරුම පවුල්ලේ ජයරත්න හේමලතා රංජිත්, සරත් ස්වර්ණා රාණී වසන්තා බියට්‍රිස් ඒවගේම කමලයිලේ පෙරුම ඇතිනිය ප්‍රධාන හැම දෙනාම ර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ කොළඹ නමය දෙමට ගොඩ වේලුුවනාපාර දෙසියතිස් හයෙන් හතර නිවසේ සිට අයි. පහ Bී හය එල් රද්දොළුගම නිවසේ සිට ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ වසර තුනකට පෙරදිවංගත වන වැලිගම බොරාල ගොරුගෙදර විසූ බ. විමලදස්ස පියාණන් සිහිකිරීම පින් අනුමෝදැන් කිරීම වසර පහළවකට පෙරදිවංගත වන B.Lලස් නෝනා නන්දනිය සිහිකොට පින් අනුමෝදන් කිරීම ප්‍රේමාකොරුප්වා රච්චිමෑණියන්ට නිරෝගීස්සුවය ප්‍රාර්ථනා කිරීම එමෙන්ම ධර්මශ්‍රවනය කළ ලෝපුරා සෙලු දෙනාට මේ පින එකලෙස අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිවයි රද්දොළුගම පහබී හය එල් නිවසේ පදිංචි බ..ටසන් රවීන්ද්‍ර මහතා ධර්මදේශනාවේ දායකත්වයට එෙක් වූයේ. බණ්ඩාර ගම හොරනපාර පණස් පහ නිවසේ පදිංචි ගුණතිලක පවු්ලේ දූ දරුවන් ධර්මදේශ්නාාවේදායකත්වයටයෙක් වන්නේ. වසර පහළවකට පෙරදිවංගත වන ප්‍රේමවතය කුමාරසිංහ මෑණියන්, වසර තිස් තුනකට පෙරදිවංගත වන සිරිසේන ගුණතිලක පියාණන්, වසරටකට පෙරදිවංගත වන කුසුමා කුමාරසිංහ පුංච අම්මා, වසර තිස් අටකට පෙරදිවංගතවන පියදාස වටවල බාප්පා ප්‍රධහන. ියගිය සීලූම බන්ධුවර්ගයාට පින් අනුමෝදන් කිරීමේ මොක්කේ පරමාර්ථය ඇතිවයි බණ්ඩාරගම හොරන පාර පනස් පහ නිවසේ පදිංචි ගුණතිලක පවුලේ දදුදරුවන් ධර්මදේශනාවේ දායකත්වයටෙක් වූයේ. මාස් පොත හං හමුණුව වෑත්තෑව නිවසේ සිට, ර්දශාවේදා යකත්වේයටයෙක් වන්නේ මංජුලා කර්මරත්න මැතිනිය තිිලින ජෑයසය කර පුතනුවන් තිලිනිී ජෑසේකර දියනිය උෂානි ජෑසේකර දියනිය ප්‍රධාන හැම දෙනාම ධර්ම දේශනාවේදායකත්වයටෙක් වන්නේ. අද දිනට දිවංගත වී වසරක් පිරිෙන ආර්යම් ජෑස්සයකර පියාණන් සිහිකිරීම පින් අනුමෝදැන් කිරීම එතුමාට පරම සුන්දර නිවන් සුවේ ලැබේවා කියන ප්‍රාර්ථනාව දෙපාර්ශ්‍යවේ මියගිය දෙමවපියන් ප්‍රධාන සිරු දෙනාටම පින් අනුමෝදැන් කිරීම නවවැනි මාස්සය තිස්වනිදින උපන්දිනය සැමරු ක්ෂාණී ජයස්සය කර දියණියගේ අධ්‍යාපන කටයුතු සියල්ල සපලවේවා කියන ප්‍රාර්ථනාව දියණියගේ සහ පුතනුවන්ගේ රැකිරක්ෂා කටයුතු සියල්ල සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාව ඒවාගේම ශයෝන් මොනපුුරාගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථකවේවා කියන ප්‍රාර්ථනාව ඇතිවයි, වඇත්තෑව හං හමුණුව මාස් පොත මංජුලා කරණාරත්න මැතිනය ධර්මදේශනාවේ දායකත්වයටෙක් වූයේ. සෙවනගල උස්බිම්වැලි ආර තුන් සයාස්සු තුන නිවස්සේ පදිංචි ඉන්්‍රාණී මනතුංග මැතිනිය ධර්මදේශනාවේ දායකත්වයටෙක් වන්නේ වසර තුනකට පෙර දිවංගත වුණ ආදරණය ස්වාමයා අඹගහේනේ සිරිපාල මහතාට, සුගතිී බවයන්හි ඉපිද අවස්සන නිර්වාණ සුවල බේවා කියන ප්‍රාර්ථනාවමගිය දෙමෞපියන් ප්‍රධාන සිලුනෑසියන්ට පින් අනුමෝදන් කිරීම වලස්මුල්ල පල්ලේ කන්ந்து ගල්වලහේෙන නිවසේ පදිංචිව සිටමියගිය මනතුගගේ සිරිපාල බබුන්හාමි දෙමௌපියන්ට නිර්වාණ සවෙල බේවා කියන ප්‍රාර්ථනාව දැනට අසනීපව සිටින නිියවටන් මනතුග සහ තිලකසිරි මනතුග සොහහිුරන්ට. ඉක්මන් සුව ලැබේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිවයි සෙවනගල උස් බිම්වැලි ආර තුන් සයාසූ තුනනිවසේ පදිංචි ඉන්ද්‍රානිි මනතුංග මැතිනිය ධර්මදේශනාවේ දායකත්වයටෙක් වූයේ. රත්මලාන ශ්‍රී සුමංගලපාර හතලිස් හයින් තුන නිවසේ පදිංචි එස් කරුණාසයන මැතිනිය ධර්මදේශනාවේ දායකත්වයට එක් වන්නේ ඔක්ටෝම්ඹර් මාසේ විශවෙන දිනට යෙදුන එස් කරණාසෙන මැතිණියගේ ජන්මදිනය වෙනුවෙන් එතුමයට නිදුක් නෙරෝගී සුවය දිගාසරී අපේක්ෂා කිරීම, අපේ ඔබතුමයට සුව සපිරී උපන්දිනයක් වයවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒවාගේම වසරතිස් හයකට පෙරමිය ගිය පියදස කරණාසේන මහතා සහ මිය ගිය දෙම උපියන් ප්‍රධහන සියලුම බන්ධුවර්ගයාට පෙන් අනුමෝදැන් කිරීම දැනට විදෙස්කතවසිටින චින්තා, චම්පි දිනේශා. දියනියන් ඔවුන්ගේ දරුවන්න්න ඇතුළු ශ්‍රිලු දෙනාට නිරෝගී සුවය දිගාසරරි ප්‍රාර්ථනාකිරීම ඒවාගේම මේ පරලවගිය සංසාරගත සියලූමනෑසියන්ට පින් අනුමෝදැන් කිරීමත් දේශකයන්නන් වහන්සේ ප්‍රධාන මහා සඟරුවනට නිරෝගී සුවය ප්‍රාර්ථනාකිරීමේ අරමනත් ඇතිවයි රත්මලාන ශ්‍රී සුමංගලපාර හතලිස් හයන් තුන නිවසේ පදිංචි එස් කරුණාසයන මැතිණිය. අදදව ධර්මදේශනාවේ දායකත්වයට එක් වූයේ. මීළඟට මයිත්තාම ගෞරවෙන්න්න ආරාධනා කරනවා ගෞරවණීය දේශකයන්නන් වහන්සේට පුුණ්‍යානොමෝදනාව සඳහා. කාරුණික පින්වත්තුනි ධර්මස්්‍රවණය කිරීම තුළින් ජනිතකර ගත් සියලූම පින්. ඔබ නමින් මිය පරලව යන්නට යෙදනු සියලු මලගිය ඥාතීහු. උතුම් පින් අනුමෝදන්ව නිවනින් මෙ සැන සිත්වා කියීන ප්‍රාර්ථනා සිතින් මළග ඥාතීන්ට පින් අනුමෝදන් කරමු ඉදංමී ඥාති නංහෝතු සුකිතා හොන්තු ඥාතයෝ ඉදංමී ඥාතිී නංහෝතු සුකිතා හොන්තු ඥාතයෝ දම ඥතිනහතු ச sekitarහතුඥතයෝ කangගමහිම pu menyangng සබ සපතිසාද kang සබේදවානුමෝදංතු අම්හිරක් කංතු සබබදා අභිවාදන සීලිස්ස නිච්චංවද්ධාපචායිනු චත්තාාරෝ දම්මා වඩ්ඩංති ආයුුවන්නෝස්කංබලං ආයුරාරෝකෙ සම්පත්ති සක සංපත්තිමීාවච්චේ අතු නි්බාන සංපත්ති ඉමිනාති සමිජතු. ධර්මදේශනය පැවැත්වූ ගෞරවනීය දේශකෑණන් වහන්සේ, නිවිතිගල සුනිත්‍රාදේවී රාජමහා විහාරාධිපති, හෝමාගම සුනිිත්‍රාදේවී ධර්මායතනාදේපති, පෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සහකාර විදුහල්පති, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත විචිත්‍ර ධර්මක් කතික පෝජ්ජය පාද කොළඹගේ ආරේ යසස්සී ස්වාමින්ද්‍රයන් වහන්සේ. අපිඔුන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාධකාරයක්දී ප්‍රාර්ථනා කරමු සාධූ, සාධූ සාදුූ, එළඹිෙන චීවරමාසේදී ඔබේ නෑසියන්ට හිතවතුන්ට සෙත ශාන්තිය ප්‍රාර්ථනා කිරීමට පින් අනුමෝදැන් කිරීමට අභිමානනීය ශ්‍රී ලංකා ගුවන් විදුලි සස්ථාවේ ධර්මදේශ්නයක දායකත්තුවේ ගෙන කටයුතු කරන්න. කතා කරන්න අපිට අපේ දුරකතන අංකය බිඳුවයි එකයි එකයි දෙකයි හැටනවයයි. හැත්තෑ එකයි හතලිහ. ම ධර්මදේශනයේ BCBC ධර්මානු ශාසනා YouTubeයබ නාලිකා වස්සේද විකාශය වන වග සහිපත්කිරීමට කැමැති. මෙතෙක් වේලා ධර්මස්ත්‍රවනය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.